අපේ රටේ ප්‍රේක්ෂකයන් ඉමහත් ආදරෙන් නරඹන ටෙලි නාට්‍යයක් තමයි දෙන්න නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි නිම කියලා කියන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍ය තුළින් කාතරත් අතිශයින්ම කතාබහට ලක්ුණ චරිතයක් තමයි සොනාලි ටීචර් කියලා කියන්නේ. ඒ වගේම තමයි අය මේ දවස්වල හදවතේ කතාව ටෙලි නාට්‍යෙන් ඔබ හමුවට එනවා. ඉතින් ඇගේ අලුත්ම කලා කටයුතු ගැන ඇය මේ විදිහටයි කියලා තිබුණේ. හදවතේ කතාව නාට්‍යයේ මගේ චරිතේ නම දුලන්යා. ගොඩක් අය හිතනවා මේකත් දෙවෙනි නිමේ සොනාලි ටීචර් වගේම චරිතයක් කියලා. ඒත් එහෙම නැහැ. මේ චරිතේ පවුලේ ලොකු අක්කා, මගේ මාමගේ ලොකු පුතා තමයි මේකේ ප්‍රධාන චරිතේ. එයාට හැම කෙනාම දුෂ්ටකම් කරද්දී මම එයාව රැක බලා ගන්නවා, එයාට උදව් කරනවා. දුලන්යා කියන්නේ සමාජයට ආදර්ශවත් හොඳ චරිතයක්. සැබෑ ජීවිතයේ සහ චරිතය අතර සමානකම් තියෙනවද? ඔව්, මම සාමාන්‍යයෙන් කාටවත් හිංසා පීඩා කරන කෙනෙක් නෙමෙයි. පුළුවන් හැම වෙලාවෙම මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. මේ චරිතය ඇත්තටම මට අරුමයක් නෙමෙයි. ගොඩක් අය මාව නොදන්නවා වුණත් මාව ළඟින් මාෂය කරන අය දන්නවා මම හුඟක් පරිත්‍යාගශීලී, කිසිම දෙයක් බලෙන් අල්ලගෙන ඉන්න චරිතයක් නෙමෙයි කියලා. දෙවෙනි නිමෙන් ඈත් වුණ කාල සීමාව වගේද ඔබ හදවතේ කතාවට ලන්නුනේ. මම ගොඩක් වැඩ බාරගත්තේ නැහැ. ඒත් දෙවෙනි නිමට ආයෙත් මම ආවා. ඒ එන්න කලින් මම වැඩ දෙක තුනක් බාරගත්තා. ඒ වැඩ අතරින් එකක් තමයි හදවතේ කතාව කියලා කියන්නේ. සොනාලි ටීචර් තරමටම දුලන්යාගේ චරිතේනුත් ප්‍රේක්ෂකයන්ට ලන් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ඒක කියන්නේ නම් මට බෑ. ප්‍රේක්ෂකයෝ වඩාත් ආකර්ෂණය කරගත්තේ සොනාලි ටීචර් කියන චරිතය. අදටත් මට හැමෝම කතා කරන්නේ සොනාලි ටීචර් කියලා. ඒකට මූලික හේතුව තමයි සොනාලිගේ චරිතය. චරිත දෙක එකිනෙකට වෙනස්. ඉතින් මේ දෙක සංසන්දනය කරන්න මම කැමති නැහැ. පුංචි තිරේ නිර්මාණ ගොඩක දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි? ඇත්තට මම නිර්මාණ තෝර බේර ගන්නවා. සමහර වෙලාවට මුදල් මේ ගැටලු නිසාම මම රඟපාන්න බැහැ කියන අවස්ථාවල් තියෙනවා. පුංචි තිරේ නිතරම මිනිස්සුන්ට පේන්න ඕන කියලා දෙයක් නැහැ. දෙයක් කරන්න තියෙන චරිතයකදී කැපවීමෙන් මම වැඩ කරනවා. සාම කුමරුගේ කතාවෙන් පස්සේ සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද? ඇත්තටම මම ඊට පස්සේ චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැහැ. කොහොමදත් දැනට අලෝ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒකත් එක්කම තවත් චරිතයකින් මට සිනමාවට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආදරේ වගේම විවාහය ගැන ඔබ මොකද හිතන්නේ? මට හිතෙන්නේ ඒක දෙකක් කියලා. පෙම්ලොවදී දුටු ඔබමද මේ මා දකින්නේ කියලා ගීතයන් පවා රචකයන් ලියන්න පෙළඹිලා තියෙන්නේ. ආදරේ කරන කාලෙදී දකින මිනිස්සුන්මද විවාහයෙන් පස්සේ දකින්න ලැබෙන්නේ කියන ප්‍රශ්නය නිසා වෙන්න ඕනේ. ඉතින් අවුරුදු 9-10 ආදරේ කරලා විවාහ වෙන අය මාස දෙකෙන් දික්කසාද වෙනවා. නොගැලපින් දෙකක් ගලපා ගැනීම තමයි විවාහය කියන්නේ. සමහර වෙලාවට ආදරේ කරන කාලයේ තිබුණු බැඳීම් නැති වෙලා තමන්ගේ ආධිපත්‍යය පතුරවන්න පෙළඹෙනවා. දෙදෙනාට දෙදෙනා ගෞරව කරගන්නේ නැතිව යනවා. ඊට පස්සේ ඉතින් විවාහය දෙදරා යනවා. මොකද ගැළපෙන්නේ නැති දේවල් ඒ විදිහටම තියාගන්නවා කලපා ගන්නේ නැතිව. ඔබ හිතන්නේ ඔබට විවාහය ගැන හිතන තව කල් තියෙනවා කියලාද? අවංකව මට ලොකු කාලයක් නැහැ. උපරිම තව අවුරුද්දක් විතර කාලය ඇතුළත මගේ විවාහය සිද්ධ වෙන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ. නමුත් ඒක මට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ ඉරණමට අනුව ඒක විසඳේ කියලා මම හිතනවා. ඔබේ අලුත් වැඩ කටයුතු ගැනත් කියමු නේද? මේ දවස්වල මම සෑහෙන කාර්යබහුලයි. ඉතින් අලුත් වැඩ කටයුත්තකට අත ගහන්න වෙලාවක් නැහැ කියලයි ඇයි අවසානයේ පවසලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.